सदा पूजनीय वंदनीय महासंगरत्न अवसराय श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगतुनि मैं पिंगवा सील दिना मैं सूदान वेन्ने थमंग लभ मनुष्य जीवित हिस्नुवेन विधि इतामत्म वटिना पुण्य क्रियावक कुशल कुशल क्रियावक सिद्ध कर गन्नट एतमाई मे स्थानेदी हेट दवसी सिद्ध करंट हदन कठिन महा पिंकम मेट तुम्मा से कट इसर वेला विशेषम ये हेमंत गुणरत्न महात्मत ए पौले सिलु दिनामत इवगेम अनुरपिटोल महात्मा इतमगे पौले ज्ञातिं हितेसिं सिलु दिनामत अनित हेम दिनागेम सहयोगे संबंधताव्य हेतुव मे स्थानेट महासंगरत्ने वडमोला स्वामिनि मे तुम्मा से मे स्थाने वस वेड सिटिंट अपि स्वामिन वहन्सेलाट सिउपसेन अप उपस्थान करन्नं केला नितरम स्वामी वहांसेला लंग गेविसमिन स्वामी वहांसेलाट अवश्य प्रतिपहसुकं सपया देमिन उन्वहांसेलाट गुणधाम पुरागन्नट बन भावना करन्नट इड अवस्थाव सलसला मे तुम्मा से पुरावट मे पिंग तुम बहु श्रद्धा उपस्थान कला एहेदी पिंडपात सेनासन गिलं गिलान प्रत्यकेन मे प्रत्यंगें उपकार कला दें बलापरत्तु एन्ने पुरंदु वा कार्यट सिवपसे पूर्ण वीम सदहा छीवर पूजा वनुत सिद्ध करन्नट इट समगामीव सियलुम आनिसंस्यं कामवचर सामान्य कुशल धर्म्यं अभिभवने करन्नट समर्थवन ए कठिन महापिंकमुकुत हेट दवसेदी सिद्ध करगन्नट बलापुरुत्तु वेनवा हेट दवसेदी सिद्ध करन ए पिंकमे मूलारंभे हेटियट दम्मेजे सिद्ध करन्ने मे सत्पुरुष क्रियावड सह संबंध विच सीलूम दिनाट दिलव यहपत पिनिस पवतिन संसार दुखिं अतमिदीम पिनिस पवतिन सद्धर्मे अवबोधे लबादीमट हैक्वेन सद्धर्म देशना वं देशना करवन्नट इतिं एनिसा हम दिनाम मितने इंदला इतामत्मोने कमिं इतामत्म भूमनाविं मे देशनाव श्रवणे करंड केल मतक्कन्नो पिंगतुनि पिंगतुनि मे लोक धातुए सम्मा संबुद्रजानन वहन्सेला ओन तरं पहल विलायती अपित्ते कालवल ओन तरं मनुष्य विलायती एत्ते एकम शासने अक्वत आदरें नसुरु नुकल निसा ए शासन धर्मे नुएदुनु निसा उबत ममत अपि हेम दिनाम ताम मे ससर एमे अत दुवन सिरसिर नेत्तु वेला पिंगतुनि बुदुरजानन वहन्से देशना कले अनम तग्गो यं भिक्खवे संसारो पुब्बा कोटिन पञ्ञायति अविज्जा नीवरणानं तन्ना संयोजनं संधावतं संसारितं महनेनि अविद्यावें वेहिला तन्हावें बेंदिला
ඒ මේ අත දුවන සැරිසරන මේ සත්‍යයන්ගේ මුල් කෙලවරක් පෙනෙන්නේ පණවන්ට පුළුවන් කමක් නැහැ කියලා. අපි හැම කෙනෙක්ම අති දීර්ඝ සංසාරික තෙරක් නොපෙනෙන සංසාර ගමනක ඒ මේ අත දුවන්නේ සැරිසරන්නේ මේ සද්ධර්මය අවබෝධ නොවුණු නිසා අවබෝධ නොකළ නිසා. ඒ සංසාරේ ඒ මේ අත දුවනකොට සැරිසරනකොට අපි නිකම්ම දිව්ව සැරිසරුව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ දීර්ඝ සංසාර ගමනේදී තමන්ට ඇඟලේ කිරිකල්ල පෙව්ව ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි පියාමල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම තමන්ගේ දුව පුතා මරණු දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ තරම් සසර අපි දුක් විඳලා තියෙනවා. නමුත් භවයෙන් වැහිලා නිසා අද දවසේදී අපිට පිනින් නැහැ. පින්වතුනි, මෙබඳු දුක් සහගත සසරේ ඉන්න ඒ අපිට අපේ ජීවිතවලට යම් පමණක හෝ ලෝකෙ තුල සැනසිල්ලක් පවතින්නේ කුසල ධර්මයන් තුලින්. ඒ කුසලයමයි තවදුරටත් වඩා වර්ධනය කළා සංසාරික විමුක්තිය සඳහා උපනිශ්‍රිය කරගන්නටත් පුළුවන් වෙන්නේ. ජීවිතයකට කුසල ධර්මයන් නැති වුණාම දුක කියන එක ළඟාවෙන හැටිත් කුසල ධර්මයන් තුලින් දුක් සහගත ජීවිත සැපවත් කරන්නට පුළුවන් කියන ධර්මතාවයත් ඔප්පු වෙන විදිහේ පුංචි කතාවක් මම කියලා දෙන්නම්. හැම දිනාම ඉතාමත්ම ඕනෙකමින් මේ ටික ශ්‍රවණය කරන්ට. පින්වතුනි, මේට පෙර අබුද්ධෝත්පාද කාලෙක රජගහ නුවර එක්තරා රජ කෙනෙක් හිටියා කිතවස්ස කියලා. මේ රජුරවන්ට හිටියා එකම එක පුතේ. මේ පුතා රජුරවන්ගේ පුතෙක් වීම නිසාත් තමන්ට ලැබිලා තියෙන ආශ්චර්යකම නිසාත් අතිසේ උඩඟු වෙච්ච, ඒ වගේම අසත්පුරුෂ ගති තියෙන කෙනෙක්. එක්තරා දවසක් මේ කිතවස්ස රජතුමාගේ පුතා රාජශ්‍රීයෙන් ඇතෙක් පිට නැගලා උයනට යනවා. උයනට ගිහිල්ලා දියනාලා ක්‍රීඩා කළා. ඇතු පිටින්ම අපහු රජවාසලට එනකොට සුනෙත්ත කියන පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. බොහෝම සංසුන් සාන්ත ගමනින් වියදඬු ප්‍රමාණේ බිම බලමින් පිණ්ඩපාතේ වඩින මේ පසේ බුදුරජාණන් වහන්සේව දකිනවා මේ රාජකුමාරයා. දැකලා බිම් බලාගෙන යන නිසා මෙයාට ගෞරව කෙරුවේ නැහැ, ආචාර කෙරුවේ නැහැ, සැලකුවේ නැහැ කියලා රජකුමාරයා හරියට කුපිත වුණා. කුපිත වෙලා ඇතා පිටින් බැහැල ඇවිල්ලා අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා
බුදන්වද මම කවුද කියලා මාව කිසිම තැකීමකටවත් ගන්න නැතුව ගරු බුහුමන් කරන්න නැතුව මේ යන්නේ කියලා කිපිලා පාත්‍රය අරගෙන පොලේ ගැව්වා. පොලේ ගහනකොට පසේ බුදුරජාණන් වහන්සේ බොහෝම මෙසිත් ඇතුව අනුකම්පාවෙන් අනේ මේ බඳු සත්‍යය කරගන්න අකුසලය කියන අදහසින් අර රජකුමාරයාගේ මූණ බලනකොට අස්ථානි කිපෙන ගතිය ඇති මේ කුමාරයා මොකද කරන්නේ? ඇයි උඹ මම දිහා බලන්නේ? මට කුමක් කරන්නද? මම කිතවස් රජුරන්ගේ පුතා කියලා සැර කළා ඇතු පිට නැගලා ගියා. ගිහිල්ලා නොබෝ දවසක් යනකොට මේ කුමාරයාගේ මුළු ශරීරයම අතිසේ දාහ ගතියක් ඇති වුණා. වතුරක බැහැලා හිටියත් ඒ ඇති වෙන දාහ ගතිය ශරීරය පිච්චෙන ගතිය අතර වෙන්නේ. මේ විදිහට දින ගණනක්ම ශරීරයෙන් උපන්න මේ වේදනාව දැවිල්ල දරා ගන්න දරුව ඉඳලා කලුරිය කළා අවීච මහ නරකේ උපන්නා. අවීච මහ නරකේ කල්ප 84,000ක් පැහිලා එක්තරා ප්‍රේත ලෝකෙක උපන්නා. ඒ ප්‍රේත ලෝකේ කොච්චර දුක්සහගතද කියනවනම් බඩගින්නට යොදුන් ගණනක් ඈත ගියත් සෙමසුටු ටිකක්වත් ලැබුණේ නැහැ කියනවා. ඒ වගේම වස්ත්‍ර මුකුත් නැහැ. අධික සීතෙන් පීඩා විඳිමින් මේ වගේ බුද්ධාන්තර ගණනක්ම ඒ ප්‍රේත ලෝකේ දුක් විඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සවැත් නුවරට කිට්ටු කුණ්ඩී කියන නුවර එක්තරා කෙවුල් ගමක උපන්නා. මාළු අල්ලන කුලයක උපන්නා. ඉපදුණු ගමම්ම මෙයාට කර්මානුරූපෝ ජාති ස්මරඥානේ පහළ වුණා. පෙර කල්ප ගණනක් ප්‍රේත ලෝකේ දුක් විඳ හැටිත් ප්‍රේත ලෝකේට ආවි අවීච මහ නරකේ ඉඳලා බවත් තේුණා. මෙයා ටිකෙන් ටික ලොකු වුණත් අනිත් අය මාළු අල්ලන්න ගියාට මාළු අල්ලන්න මෙයා යන්නේ බයයි. අනිත් කට්ටිය මාළු අල්ලන්න යන වෙලාවට මෙයා කොහොම හරි හැංගෙනවා. මේ විදිහට බේරි ඉන්නවා. අනිත් අයට හොරෙන් ගිහිලා මාළු අල්ලන දැල් කපනවා. මාළු අල්ලගෙන එනකොට මාළුන්ට පණ තියෙන මාළු ටිකක් හරි දැක්කොත් ඉක්මනට ගිහිලා වතුරට දානවා. ඉතින් මෙයාගේ පැවැත්ම මේ කෙවුල් ගමේ මේ මාළු අල්ලන මිනිස්සුන්ට හරි කරදරයක් වුණා. එහෙනම් දෙමව්පියොත් සිල් නෑයොත් මොකද කරන්නේ? මේ ළමයව ගෙදරින් එලව ගත්තා. මේ ගමෙන්ම පන්න ගත්තා, අයින් කෙරුවා. ඊට පස්සේ දැන් සාමාන්‍ය තරුණේ මෙයාට ඉන්න ගෙදරක් නැහැ. දෙමව්පියොත් අයින් කළා, සිරු ඥාතිනුත් අයින් කළා. මෙයාට හිතෛෂීකමක් දැක්කුවේ එකම එක සහෝදරයෙක් විතරයි. ඉතින් මෙයා කෑම බීම හොයාගෙන තැන් තැන් වල ඇවිදිනකොට ඒ කාලේ ඒ කුණ්ඩි ගම ඇසුරු කරගෙන තියෙනවා සානු කියලා පර්වතයක්. මේ සානුක පර්වතයේ තමයි ආනන්ද හාමුදුරුවෝ වාසය කළේ. ආනන්ද හාමුදුරුවෝ ධාන්‍ය වළඳන වෙලාවේදී එතෙන්ට ගිහිල්ලා ඈතින්නම් බලාගෙන ඉන්නවා. ආනන්ද හාමුදුරුවන්ට හිතුණා මේ බඩගින්නේ තමයි කියලා. ඊට පස්සේ තමන් වළඳන එකෙන්ම මේ බලාගෙන ඉන්න තරුණයටත් කොටසක් දුන්නා. දීලා නංගන් විස්තර ඇහුවහම
මෙයාට කිසිම කෙනෙක් පිටක් සරණක් වෙන්න නැහැ කියලා තේරුණා. ඊට පස්සේ ඇහුවා ඔබ කැමතිද පැවිදි වෙන්න කියලා. එහෙමයි ස්වාමීනි මම පැවිදි වෙන්න කැමතියි කිව්වා. එපාර ආනන්ද හාමුදුරුවෝ එක්කගෙන ඇවිල්ලා පැවිදි කළා. පැවිදි කළා බුදුරජාණන් වහන්සේ ළඟට එක්කගෙන ගියාම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ භික්ෂුව සසර කළ කුසල ධර්මයන් හරිම අඩු. ඒ වගේම ප්‍රත්‍යලාභයන් ලැබීම තිනුත් කිසිම වාසනාවක් නැති භික්ෂුවා. ඒ හින්දා මෙයාට පුළුවන් තරම් රැකවරණයක් දෙන්න උපකාරයක් කරන්න කියලා මතක් කළා. මතක් කළා ලෝකයාගේ අනුකම්පාව ලබලා මෙයාට ජීවිතය ජීවත් කරන්න ප්‍රත්‍ය උපකාර කරන්න අනිත් අයගේ හිත් නැමෙන විදිහට බුදුරජාණන් වහන්සේ වත් පිළිවෙතක් පැනවුවා. අනිත් ඉන්න ස්වාමීන් වහන්සේලාට පරිභෝජනීය පැන් ගෙනල්ලා පුරවන්න කියලා මේ භික්ෂුවට බාර කළා. මේ භික්ෂුවගේ ස්වභාවය තමයි දැන් විහාරස්ථානේ වැඩ ඉන්න අනිත් ස්වාමීන් වහන්සේලාගේ කුටි වලට පරිභෝජනීය වතුර දෙනවා. මේක බලාගෙන ඉඳලා මිනිස්සුයෝ කියනවා අනේ මේ භික්ෂුව හරීම වත්සපං හරීම ගුණ යහපත් හරීම හොඳයි අපි මෙයාට උපස්ථාන කරන්න උනේ උදව් කරන්න උනේ කියලා චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ සිව්පසින් බොහෝසෙන් උපස්ථාන කළා. මේ විදිහට ටික කලක් යනකොට මේ හාමුදුරුවෝ උපසම්පදත් වුණා. උපසම්පදා වෙලා තවත් භික්ෂුන් වහන්සේලා 12 නමක් එක්ක තමන්ගේ ගම් ප්‍රදේශයට පහු කාලෙදී වැඩියා ඒ කුණ්ඩි ප්‍රදේශයේ සානුක පර්වතයට. යහම්රන්ගේ නම සානුක වාසි පොට්ටපාද තෙරුන් වහන්සේ. එතකොට ඒ කාලේ වෙනකොට තමන්ගේ දෙමව්පියෝ දෙන්න සහෝදරයත් 500ක් පමණ වුණ ඥාතීනුත් ඔක්කොම මිය ගිහිල්ලා හදිසියේ දරුණු රෝගයක් හැදිලා ඒ කෙවුල්ගම් වාසී අය ඉන්න කම්ම කළේ මසුම් මරමින් සුරාපානය කරමින් නොයෙක් වැරදි වැඩ අකුසල කර්ම සමාදාන යුක්තවයි කටයුතු කළේ. මැරිලා ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ දෙමව්පියෝ දෙන්න ඇතුළු සියලුම ඥාති පිරිස ප්‍රේත ලෝකයේ ඉපදුනා. ඒ ප්‍රේත ලෝකයේ මොනතරම් කෝරයිද කටුකයිද කියන්නේ මේ උපන්න ප්‍රේතයන්ට කිසිදු ආහාරයක් සෙමසොටු ටිකක්වත් නැහැ. ඒ වගේම අධික සීතලනියුත් අධික උෂ්ණයනුත් ශරීරයේ පුපුරන්ඩෙනවා. ඇඳගන්න කිසිම ඇඳුමක් නැ නිරු වස්ත්‍රයි. හිසට හෙවනක් තියෙන ඉන්න හිටින්ඩ තැනක් නෑ. ඇවිදින පොළොව ගිනි අඟුරු ගොඩක ඇවිදිනෝ වගේ රත් වෙලා කකුල් පෙරලි දැක්කෙරෙනවා. සමහර විටක සෙම සොටු ටිකක් වහගෙන යුදුම් ගණන කෑතක යනවා. මෙහෙම ඉන්න මේ ප්‍රේත ටිකට කොට්ටහසට පෙවුණත් තමන්ගේ හාමුදුරුවෝ ඇවිල්ලා ඉන්නවා. හැබැයි කිසිම කෙනෙකුට ශක්තියක් නැහැ හැකියාවක් නැහැ මේ පොට්ටපාද තෙරුන් වහන්සේ ළඟට එන්න. අම්මා තාත්තටත් ලැජ්ජයි. ඇයි තමන් ජීවත් විද්දිම ගෙදරින් ගහලා එළවපු පුතා ගාවට යන්න. හැබැයි දැන් මහරහතන් වහන්සේ නම අනිත් කිසිම කෙනෙක් යන්නත් කැමති නැහැ. හැබැයි මනුස්ස ලෝකේ ඉන්නකොට මේ තෙරුන් වහන්සේ ගිහි කාලේ තෙරුන් වහන්සේට සෙනෙහවන්තව හිටපු එකම එක සහෝදරෙක් හිටියා. ඔක්කොමල එකතු වෙලා අර ප්‍රේත කට්ටිය ගිහිල්ලා කියනවා
අනේ ඔබවත් ගිහිල්ලා අපේ දුක කියන්න හාමුදුරුවන්ට කියලා. ඒ පාර කිලින් හිටගෙන යන්නවත් පුළුවන් කමක් නැහැ. ඇඳුමුකුත් නැති නිසා නිර්වස්ත්‍ර යන්නත් ලැජ්ජයි. ධනිස් දෙකිනුයි අත් දෙකිනුයි මේ අංග හතරම උපයෝගී කරගෙන තෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, ස්වාමීනි, ජීවත් වෙන්නකොට බොහෝ අකුසල කර්ම කරලා පරලෝ දුගතියට ගිය ප්‍රේතෙක් මම ඒ ඔබ වහන්සේගේ සහෝදරයා. ඔබ වහන්සේගේ අම්මයි අප්පච්චිත් මේ ප්‍රේත ලෝකේ දුක් විඳිනවා. අනිත් ඥාතිවරු දුක් විඳිනවා. අනේ ස්වාමීනි, බඩගින්න මෙන්න මෙච්චරයි කියලා දරා ගන්න බෑ. අපි කෙරෙහි අනුකම්පාවෙන් අපිට කණ්ඩ මොනවා හරි ලබා දෙන්න ස්වාමීනි, ඒ සඳහා මොනවා හරි ක්‍රමයක් කරන්න ස්වාමීනි කියලා ඉල්ලුවා. ඒ වෙලාවේදී පහුවදා තමන් එක්ක එකට වාසය කරන සග්බ්‍රහ්මචාරින් වහන්සේලාට කියනවා, අද ඕගොල්ලෝ පිණ්ඩපාත ගිහාම ඒ පිණ්ඩපාතෙන් කොටසක් මට දෙන්න. ඒ විදිහටම අනිත් 12 නමත් තමුණුත් පිණ්ඩපාත ගිහිල්ලා දාන්නේ එකතු කළා. මහා සංඝරත්නයට ආරාධනා කළා. ඒ දානය සාංගික කළා, පූජා කළා. පූජා කළා මේ සාංගිකව දම් පූජා කළ කුසලයේ මිය ප්‍රේත ලෝකේ උපන්න මගේ දෙමව්පියන්ට සහෝදරයන්ට ඥාතීන්ට ලැබේවා කියලා අනුමෝදන් කළාම සම්පූර්ණම දිව්‍ය භෝජන පහළ වෙලා ආහාර පාන ලැබුණා. ඊට පස්සේ ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේට, බොහෝ පිං, අපි කුසපිරෙන්ඩ ආහාර ගන්නවා. මෙන්න මේ දේ අඩුයි කියන්නේ නැතුව අපිට ආහාර පාන ලැබෙනවා. ඒත් ස්වාමීනි, සීතල දරා ගන්න බෑ. ඇඳ ගන්න වස්ත්‍රයක් නැහැ. අපිට අනුකම්පාවෙන් වස්ත්‍ර ලබා දෙන ක්‍රමයක් ඔබතුමා කරන්න, පුහන්සි කරන්න කියලා. ඒ වෙලාවේදී උන්වහන්සේ තැනින් තැනට ගිහිල්ලා පාරවල් අයිනි තිබුණු රෙදි කෑලි එකතු කළා, එකතු කළා, එකතු කළා. තමන්ට හැකි විදිහට මහලා ඒක පඬු පොවලා චීවරයක් හදලා මහා සංඝරත්නයට පූජා කළා. ඒකේ පින් අනුමෝදන් කළාම මනුස්ස ලෝකේ රජ කෙනෙකුටවත් නැති විදිහේ දිව්‍යමය සලු පහළ වුණා කියලා පෙන්වනවා. ඒ වුණාට පිපාසය දරා ගන්න බෑ. කෑම තියෙනවා, අඳින්නක් තියෙනවා, ඒත් කැම් පොදක්වත් නැහැ. තමන් ඉන්න වටපිටාවේ ජලය කියන සංඥා මාත්‍රයක්වත් නැහැ. නැවතත් අර ප්‍රේතය ඇවිල්ලා කියන, ස්වාමීනි, අපිට ජලය ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනනම් අනුකම්පාවෙන් අපි කිරි සකස් කරලා දෙන්න කියලා. ඒ වෙලාවේදී මේ හාමුදුරු තමන්ගේ ඩබරාව අරගෙන පොකුණක් ගාවට ගිහිල්ලා, ඩබරාව කියන්නේ පින්වතුනි ඉස්සර ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත යනකොට කැඩේට යනකොට තැන් අරගෙන යන භාජනයක් තිබිලා තියෙනවා. උණ බම්බූලින් වගේ හැදෙන්නේ. වතුරකට අල්ලලා ඇල්ලුවාම පෙරහනකුත් තියෙනවා. පැන් පෙරිලා ඇතුළට වැටෙනවා. අපව මුණින් අතට පැන් එන්නේ නැහැ, හැලෙන්නේ නැහැ. ඒ විදිහට තාක්ෂණයකට හදපු භාණ්ඩයක් තිබුණා ඩබරාව කියලා. ඒකට පැන් පුරවලා ගෙනල්ලා ඒක සාංගිකව පූජා කළා. ඥාතින්ට පින් අනුමෝදන් කළාම ඔන්න ඒ ඇයට පැන් ලැබුණා. පැන් ලැබුණාට වැස්සට තෙමෙනවා, අවුවට වේලෙනවා, ඉන්න තැනක් නැහැ. අනේ ස්වාමීනි, අපිට ඉන්න තැනක් නැහැ කියලා මතක් කළාම මේ ස්වාමීන් වහන්සේ දායක කටයුත්තත් කියලා තමන්ට හැකි පමණකින් කොළ වලින් ගයක් හැදුවා. තල්ලතුගේ දේවල් කපලා
කුටියක් කරලා ඒ කුටියේ සතර දිකින් ගොඩින සංඝයාට පූජා කරලා ඒකේ පින් අනුමෝදන් කළාම මනුස්ස ලෝකේ මිනිස්යන්ටවත් නැති විදිහේ මහා වටිනා ගෙවල් ඇති විමානයන් පහළ වුණා. ඒත් ගමම් බිමන් යනකොට ගිනි අඟුරු ගොඩක ඇවිදිනවා වගේ පිච්චෙනවා කකුල් තලෙනවා. ඒක මතක් කළාම මේ ස්වාමීන් වහන්සේට එක්තරා දානකදී පාවහන් යුවලක් හම්බ වෙනවා. තමන්ට ලැබුණු පාවහන් යුවල සංඝයා උදෙසා පූජා කරනවා. පූජා කරලා පින් අනුමෝදන් කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට දිම්විම පහන් පාවහන් ලැබෙනවා. එදා මේ ඥාතිවරු දෙමව්පියත් ඔක්කෝම ඇවිල්ලා ස්වාමීනි අපේ ජීවිත අද දවසේදී මෙන්න මේ දේ අඩුයි කියලා කියන්න බැරි තරම් හැම සම්පත්තියක්ම තියෙනවා. දුක්ඛදායක අහිංසක අපිට කරුණාවෙන් උපකාර කළ ඔබ වහන්සේට බොහෝ පින් සිද්ධ වෙන්නට ඕනේ, ඔබ වහන්සේ බොහෝ කාලයක් ජීවත් වෙන්නට ඕනේ කියලා ආශිර්වාද කළා. මේ කතාව මම මතක් කළේ පින්වතුනි කුසල අකුසල ධර්මයන් ගැන තමයි මං ඉදිරියේ දේශනාව තියෙන්නේ. මේක මතක් කළේ අපේ ජීවිත වෙනස් කරන්නේ කුසල අකුසල ධර්මයන්ගෙන්. කර්මය කියන එක කවදාවත් බොල් නෑ. හොඳට මතක තබා ගන්නට කුසල වේවා අකුසල වේවා කර්මය කියන එක කිසි වෙලාවක හිස් නෑ, බොල් නෑ. එකට විපාක තියෙයි. අකුසල කර්ම කිරීම නිසා දුගතියට පත්වෙච්ච රජ කුමාරයාගේ ජීවිතයත් ප්‍රේත ලෝකේ දුක් විඳපු ප්‍රේතයන්ගේ කතාවෙනුත් අකුසලයක තියෙන භයජනකකම අපිට කියලා දෙනවා. කුසලය කියන එක මොනතරම් යහපත් දෙයක්ද, දුකට පත්වෙච්ච ජීවිතයක් එයින් ගොඩ ගන්නට පුළුවන්කම තියෙන්නේ, ගලවා ගන්නට පුළුවන්කම තියෙන්නේ කුසල ධර්මයකින්මයි. කුසලයක කියන්නේ වටිනාකම මෙන්න මේ තරම් ශ්‍රේෂ්ඨයි කියන කාරණාව පෙන්නනවා. අර පින් අනුමෝදන් කළා, කුසල් කළා, පින් කළා, පින් අනුමෝදන් කළාම ජීවිත සුවපත් වෙච්ච තුලින් මේ කුසලෙත් අකුසලෙත් වටිනාකම නොදන්න නිසයි පින්වතුනි අපි බොහෝ වෙලාවට අකුසල ධර්මයන්ට ජීවිතේ නැඹුරු කරන්නේ කුසල ධර්මයන්ගේ පසුබට වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා භික්ඛවේ පුඤ්ඤානම් බහයිත සුකසේතම් භික්ඛවේ আদি වචනං යදිදම් පුඤ්ඤානන්ති. මහණෙනි පිනට බය වෙන්නට එපා. පින කියලා කියන්නේ සැපට තව නමක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මෙලොව වේවා පරලොව වේවා යම් කිසි කෙනෙක් සැපයක් සැප විපාක මාත්‍රයක් සුවක් සොම්නසක් විදී නම් ඒ කුසලයන් නිසා ඒ කුසලයන් තුළින්. පින්වතුනි සමහර අය ධර්මය නොදන්නාකම නිසා අර්ථ දක්වනවා, නැත්තම් සංඥා හැඳිනීම ඇති කරගෙන තියනවා. පින් කියන එක හොඳ නෑ, කුසල් කියන එක හොඳ නෑ, ඒකට සසර දික් වෙනවා කියලා. මොකද පටිච්ච සමුප්පාදයේ තියෙනවනේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට පුඤ්ඤාභි සංඛාරා පුඤ්ඤාභි සංඛාර දෙකම. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කුසල ධර්මයන් ඇති කළාට අකුසල ධර්මයන් ඇති කළාට හොඳට මතක තබා ගන්න. කිසිම කලක කුසල ධර්මයන් නිසා සසර දික් වෙන්නේ නැහැ. පින්වතුනි සසර දික් වෙන්නේ නුවණ නැතිකම නිසා. නුවණක් තියෙන කෙනාට කුසලයේ කවර කතාවද අකුසලේව සසර දික් කරන්නේ නැහැ. අකුසල සිතක් උපන්නොත් ඒ අකුසල සිතේ යථාර්ථය නුවණින් දැකලා සසර කෙටි කර ගන්න පුළුවන්.
කුසල ධර්මයන් නිසා සසර දික් වෙනවා නම් දුකටපත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ කල්ැතුව කුසල් කරන්න එපා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේලා අතීතේ පහළ වෙච්ච හැම බුදුරජාණන් වහන්සේ නමක්මත් වර්තමානයේ පහළ වෙලා ඉන්න බුදුර පහළ වෙච්ච ගෞතම බුදුරජාණන් වහන්සේත් අනාගතේ ලෝකේ පහළවන්නා වූ සියලු බුදුරජාණන් වහන්සේලාත් මේ ලෝකයට අවවාද කරනවා අනුශාසනා කරනවා ක්‍රම තුනකට. සබ්බ පාපස්සා කරණං සියලු පව් කරන්ට එපා. කුසලස්ස උපසම්පදා කුසල් කරන්ට සචිත්ත පරියෝධපනං හිත පිරිසුදු කරගන්න. මේ ලෝකෙට දෙන්නේ අවවාද තුනයි. අකුසල් කරන්ට එපා, කුසල් කරන්ට හිත පිරිසුදු කරගන්න. ඉතින් කුසලයේ හොඳ නැතිනම් කල් ඇතුම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කරන්න එපා කියලා. මොකද්ද අකුසල්? සබ්බ පාපස්සා කරන සියලු පව් කරන්න එපා. කුසලස්ස උපසම්පදා කුසලයාගේ ඉපදීම කරන්න, කුසල් කරන්න. හැබැයි ප්‍රමණකින් නතර වෙන්න කියලා කිව්වේ නැහැ. තව කොටසකුත් වෙනවා. සචිත්ත පරියෝධපනං සිය සිතත් පිරිසිදු කරගන්න කියලා. ඇයි මේ විදිහට බුදුරජාණන් වහන්සේලා ඔය තුන් ක්‍රමයට අනුශාසනා කරන්නේ? ඒතං බුද්ධානුශාසනං. මේක බුදුවරන් වහන්සේලාගේ අනුශාසනාව. ඇයි බුදුරජාණන් වහන්සේලා ඔය ධර්මතා තුනෙන් ඔය විදිහට අනුශාසනා කරන්නේ? ඒ තමයි මේ ලෝකේ පවතින යථා භූත නැත්නම් ඇත්ත ඇති හැටි පවතින නුවණ නිසා තමයි මේ තුන් ක්‍රමයට අවවාද අනුශාසනා කරන්නේ. ඕගලංගෙන් කවුරු හරි ඇහුවොත් මේ බුද්ධ ශාසනයම කැටි කළා කැටි කළා කෙටියෙන් කියන්න පුළුවන් දෙ කියලා ඔන්න ඔය ගාථාව කියන ගාථාවේ අර්ථය කියන්නේ. යම් දවසක බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසල සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද, යම් දවසක උපවත්තන සල් උයනේ අනුපදිශේෂ පරිනිර්වාණයෙන් පිරුණම් පවදාලාද, ඒ අතරතුර ලෝකයා කෙරෙහි ලෝකයාගේ හිත පිණිස සැප පිණිස ලෝකයාගේ අර්ථය පිණිස යමක් දේශනා කළා නම් ඒ සියලු බුද්ධ වචනය මේ ගාථාව තුළ කෙටිවිලා කෙටිවිලා තියෙයි. 84,000 ධර්මස්කන්ධයම එයින් උපදින අර්ථයම මේ ගාථාව තුළ තියෙයි. මේ විදිහට මේ තුන් ආකාරයට බුදුරජාණන් වහන්සේලා අවවාද කරන්නේ ලෝකේ පවතින යතහ බුද්ධ ස්වභාවය නැත්තම් ඇත්ත ඇති හැටි දන්නා නුවණ නිසා. මොකද ඒ නුවණ ඒ තමයි පටිච්ච සමුප්පාද ධර්මතාවේ තව පැත්තකින් කිව්වොත් හේතුඵල ධම දන්නා නුවණ නිසා. පින්මුතුනි, අපි මේ මම, මේ මගේ අම්මා අප්පච්චි, මේ මගේ දුව පුතා, මේ මගේ නංගි මල්ලි යාළුවා මිත්‍රයා කියලා අපි පුද්ගල භාවයක් ඇති කරගෙන තිබුණට, අපි පුද්ගල භාවයකින් කතා කළාට බුදුරජාණන් වහන්සේ දැක්කා අපි පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත තුලත් එයින් පරිබාහිර අචේතනික කියන චේතන නැති අචිත්තක සිත් නැති අවිඥානක විඥානේ නැති ගස් කුලම් වගේ දේවල් පුද්ගල භාවය පවත්වන අපේ ජීවිත තුලත් එයින් පරිබාහිර වස්තු තුලත් ඇති යථාර්ථයේ එකම ධර්මතාවයක් හේතුඵල ධමයක් බව. අන්නේ හේතුඵල ධම කෙරෙහි නුවණ තියෙන හිඳයි
බුදුරජාණන් වහන්සේලා මේ තුන් ආකාරයකට අවවාදම් ශාසනා කරන්නේ. කුසලියත් අකුසලියත් කියන ධර්මතා දෙක අතර ජීවත් වෙන දෙක අතර දෝලණය වෙන අපේ ජීවිතය හඳුනාගෙන තියෙන්නට ඕනේ. කුසලයක ප්‍රමාණය අකුසලයක ප්‍රමාණය, කුසලයක විපාකය අකුසලයක විපාකය. එහෙම වුණොත් තමයි අපිට අකුසල වලින් මිදෙන්නත් මේ කරන්නා වූ කුසල ධර්මයන්ගේ අතිශය වටිනාකමක් දැනෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්ම දකින්නකොට දැක්කා අචේතනික වස්තුන් තුල තියෙන හේතුඵල ධර්මක් වගේම සත්ව පුද්ගල භාවයේ පවත්වන ජීවිත තුල තියෙන හේතුඵල ධර්මක් කියලා. මම ඒකට ඔගලන්ට කාටත් තේරුම් ගන්න පහසු සරල නිදසුනක් කියලා. හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා කියන කාරණාවේදී අපි කියමු ඇටයක් වගේ දෙයක් ගත්තොත් ඒකට කියන හේතුව ඒ ඇටයක් නිසා උපදින ගහට කියන ඵලය. අපි එක මේ කාරණාවම සරල උපමාවකින් ගමු. කොහොඹ කියන ධර්මතාවයේ ගස් හැමෝම දන්නවනේ. කොහොඹ දිහා බලන්ද, කොහොඹ කියන්නේ මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසයක් තියෙන දෙයක් නෙමෙයි. කටුක කර්කස අමහිරි රසයක් තමයි තියෙන්නේ. ඒ කොහොඹ ඇටේට කියනවා හේතුව කියලා. කොහොඹ ඇටේකට කියනවා හේතුව කියලා. ඒ කොහොඹ ඇටේ නිසා පහු කාලෙදී කොහොඹ ගහක් හැදුණොත්, ගහේ ගෙඩි හැදුණොත් ඒකට කියනවා ඵලය කියලා. මේ හේතුව, මේ ඵලය. හැබැයි කොහොඹ ඇටේ කියන්නේ තිත්ත කර්කස අමහිරි ඵලයන් උපදවන හේතුව. කොහොඹ ඇටයක් හිටෙව්වහම හැදෙන කොහොඹ ගහ, කොහොඹ ගෙඩි අමහිරි කර්කස රසයක්මයි තියෙන්නේ. කිසිම වෙලාවක මිහිරි ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැක්කා සත්ත්ව පුද්ගල භාවයක් පවත්වන ජීවිත තුල අපේ අකුසල කියලා යමක් තියෙනවා නම් දස අකුසල කර්ම, කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියන ත්‍රිවිධ දුස්චරිතය, ඒ වගේම පංසිල් කඩනවා කියන පංච දුස්චරිතය, මේ අකුසල දැක්ක හරියට අමහිරි ඵල උපදවන කොහොඹ ඇටේ වගේ මේ අකුසල කර්ම කියන්නේ හේතුව. කුමකට හේතුවක්ද? අමහිරි ඵල උපදවන හේතුව. බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්ස අකරණං කියන ගාථාවෙන් පෙන්වන්නේ අමහිරි ඵල උපදවන හේතු හදාගන්න එපා කියන අදහසින්. පින්වතුනි, අපි ප්‍රේතයෝ, අසුරයෝ, නිරිසත්‍යෝ, තිරිසංගත සත්වයෝ කියලා සතර අපායක් ගැන කතා කළාට පුද්ගල භාවයකින් හිතුවට ඒ ඵලයක්. අකුසල ධර්ම නැමැති හේතු හදාගත් එකක ඵලයක්. ඉතින් මේ අකුසල කර්ම දැක්ක බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්ම දකිනකොට අමහිරි විපාක ගෙනත් දෙන, අමහිරි හේතු හදන, අමහිරි ඵලයන් හදන හේතු ටිකක්. සබ්බ පාපස්ස අකරණං කියලා කියන්නේ අමහිරි වූ, කටුක වූ,
විපාක උපදවන හේතු හදාගන්න එපා කියන අදහසින්. ඇයි ඒ හේතුව හැදුනොත් ඵලය නතර වෙන්නේ නැහැ. කැඩුනේ කුණුනේ නරකුනේ නැති කොහොඹ ඇටයක් පොළවේ තෙතමනේ තියෙන හොඳට පස් තියෙන තැනක යට කරලා වැඳගෙන ප්‍රාර්ථනා කළොත් පැලවෙන්න එපා පැලවෙන්න එපා කියලා අපේ ප්‍රාර්ථනාව නිසා පැල නොවිතීද? නෑ. හේතු ටික සකස් වෙලා තියෙනම් ඵලය කියන එක නවත්තන්න බෑ. අනාත්මයි කියන්නේ ඒකයි. ඒ කොහොඹ ගහ හැදෙනවමයි. ඒ වගේ යම් කිසි කෙනෙක් අකුසල කර්ම සිද්ධ කළා, අකුසල කර්මයන්ගෙන් යුක්ත වෙලා අනේ මේ විපාකේ මට නොවේවා කියලා ප්‍රාර්ථනා කළා කියලා ඒ අකුසලේ විපාක නොදී තියන්නේ. අකුසල ධර්ම හේතුඵල ධර්ම හැබැයි අනාත්මයි. පුද්ගල භාවයෙන් පුද්ගලයෙකුට නවත්තන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. අකුසල හේතු හැදුනොත් ඒකේ විපාකය නතර කරන්න බෑ කියලා දැකපු නිසා බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්සාකරණං කියලා දේශනා කළා. දුක් විපාක ඇති වෙන හේතු හදාගන්න එපා කියන අදහසෙන්. ඒ විතරකුත් නෙමෙයි, මේ හේතුඵල ධර්මයේ ස්වභාවය බලන්න. කොහොඹ ඇටේ හැටියට ගත්තාම එකම එක කොහොඹ ඇටයයි හිටෙව්වේ. බලන්නකො ඵල දරන දවසට ඒ කොහොඹ ඇටේට ගහක් හැදුනොත් ගහේ ලොකු වුණාම එක කන්නකට ගෙඩි කීයක් හැදේද? ගෙඩි 100ක්, 1000ක්, ලක්ෂයක්. මේ කොහොඹ ගහ අවුරුදු 10ක්, 15ක්, 20ක් තිබුණොත් හැදෙන ගෙඩි ගණන කොච්චරක් කියලා කියන්න පුළුවන් ඒක? බෑ. මේ හේතුඵල ධර්ම ස්වභාවය තමයි, හේතුව ටිකක් වුණාට ඵලය ටිකක් වෙන්නේ. ඒ වගේ අපි සමහර විට කරන කුසලයේ අකුසලයේ පොඩි දෙයක් වෙන්න පුළුවන්, එක සැරයක් එක දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක විපාක දෙන දවසට ජීවිතයකට අමහිරි වේදනාවන් අරගෙන එන්නේ ආත්ම භව 100ක්, 1000ක්, ලක්ෂයක් කියලා කියන්න බෑ. අන්න ඒ හේතුව ටිකක් වුණත් ඵලයේ බොහෝ වෙන ධර්මතාවයක් තියෙන හින්දායි තාපැත්තකන සබ්බ පාපස්සාකරණං කියලා දේශනා කළේ. උගල අහලා ඇති ලුවඩ සඟරාවේ කවියක් තියෙනවා. එක ස්ත්‍රියක් එළු දෙනකගේ හිස සිඳලා ඒ එළුවගේ ඇඟේ ලෝම ගාන හිස් කැපුම් කණ්ඩ වුණා කියලා. ඉස්සර නම් අපි ඔය පිළිගත්තේ නැහැ. නමුත් මේ හේතුඵල ධර්ම දිහා බලනකොට එම නොවුනනම් තමයි පුදුමේ. එක කොහොඹ ඇටයක් හිටවනකොට එක ගහක් හැදිලා ගහේ එකම එක කොහොඹ ගෙඩියක් විතරක් හැදුනනම් තමයි පුදුම. ඵලය ගොඩාක් වෙහෙම පුදුමයක් නැහැ. ඒ නිසා කර්මය වුණත් එකක් කළාට ඒක ඵලය බොහෝ වෙනවා කියන නියාම ධර්මයක් තියෙයි. ඒක අනුව බලනකොට ඒ ටික දැක්කහමයි ඇත්තට මෙහෙම වෙන්න ඇති කියන කාරණාව දකින්න පුළුවන් වෙනවා නෝනේ. ඉතින් ඒ නිසා අකුසලය කියන එකේ මෙබඳු වටපිටාවක් තියෙන කමක් දැකපු හින්දා ලෝකය දුක් විඳිනවා දකින්න බුදුරජාණන් වහන්සේලා කැමති නැහැ. කරුණාව කියලා කියන්නේ දුකට අකමැති. බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය දුක් විඳිනව දකින්න කැමති නැති කරුණා කියන ගුණය තියෙන හින්දා සබ්බ පාපස්ස අකරණං කියලා දේශනා කළා. ඊට පස්සේ සියලු සත්‍යෝ සැපවත් වෙනවා දකින්න කැමති නිසා, ලෝකයාගේ ජීවිත සැපවත් වෙනවට කැමති නිසා, සැපේ සතුට වෙන මුදිතා කියන ගුණය තියෙන හින්දා කුසල සූප සම්පදා කියලා දේශනා කළා.
පිංගුතුනි මී යම් බැටයක් වගේ දෙයක් ගන්න ඒ තුල කටුක කටෝර අමහිරි රහක් නැහැ මිහිරි ස්වභාවයෙන් යුක්ත මිහිරි රසයක් තියෙනවා ඒ මී යම් බැටයක් හිටෙව්වහම එකකින් ගහක් හැදේ ගහේ ගෙඩි හැදේ ඒ ගෙඩි කවදාවත් අමිරි රහක් ගන්නෑ මිහිරි ඒකෙත් එහෙමයි අඹ ඇටේ එකක් වුණාට ගහක් හැදිලා ඒකේ ගෙඩි හැදෙන දවසට පල දරන දවසට ගෙඩි 100යි 1000යි ලක්ෂයයි හැදෙන්නේ කියලා කියන්න පුළුවන්ද මේ අඹ ගහ අවුරුදු 10ක් 15ක් තිබුණොත් හැදෙන ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න බෑ කුසලයටත් එහෙමයි හේතුව ටිකක් නිසා උනත් පල දරන දවසට බොහෝ වෙනවා කියලා දැක්කා අපි මිනිස්සයෝ දෙවියෝ බ්‍රහ්මයෝ කියලා පුද්ගල භාවයෙන් කතා කළාට බුදුරජාණන් වහන්සේ දැක්කා මේ හේතුක ඵලයක් කුසල ධර්ම නැමැති හේතුක ඵලයක් පින්වතුනි දස කුසල ධර්මයෝ කාය සුචරිත වාක් සුචරිත මනෝ සුචරිතය දස පුණ්‍යක්‍රියා දානමය පුණ්‍යකිරිය වස්තු සීලමය පුණ්‍යකිරිය වස්තු බාහමනාමය පුණ්‍යකිරිය වස්තු කියලා දේශනා කළ දස පුණ්‍යක්‍රියා මේව දැක්ක කුසල් කුසල් කියන්නේ හේතු බීජ කුමකට හේතුද කුමකට බීජද මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් උපදවන ඵල උපදවන හේතු කියලා දැක්කා මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් ඵල උපදවන හේතු හදාගන්න කියන අදහසෙන් මොදිතා ගුණයේ තියෙන නිසා බුදුරජාණන් වහන්සේලා කුසලස්ස උපසම්පදා කියලා දේශනා කරනවා පින්මුතුනේ බලන්න මේ ලෝකේ හරි පුදුමයි කොහොඹ ඇටෙත් හේතුව මීයඹ ඇටෙත් හේතුව කොහොඹ ගහ කොහොඹ ගෙඩිත් ඵලයක් මීයඹ ගහ මීයඹ ගෙඩිත් ඵලයක් හේතුඵල ධහම හැබැයි මේ හේතුඵල ධහම තුල කවදාවත් වෙනස් නොවන ධාතුනානත්වයක් තියෙනවා බීජනානත්වයක් තියෙනවා කොහොඹ ඇටයක් හිටෙව්වම මීයඹ හැදෙන්නේ නැහැ කවදාවත් මිහිරි ඵල උපදවන මීයඹයක් මියම් බැටයක් හිතෙව්වොත් කොහොඹ වල තියෙන කර්කස රසය හැදෙන්නේ නැහැ කවදාවත්. අමිහිරි හේතුවට හැදෙන ඵලය අමිහිරිමයි මිහිරි හේතුවට හැදෙන ඵලය මිහිරිමයි කියලා දැකපු නිසා කිසිම කලක කරන සුචරිතයට දුකක් ලැබෙන්නේ කරන දුෂ්චරිතයට අකුසලයට සැපක් ලැබෙන්නේ නැහැ කියලා දැකපු නිසාම සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේට ප්‍රථමයෙන්ම ලෝකේ පහළ වුණේ ලෝකයේ දුක දැකලා දුකින් ඈතර කරවන්න. කලින්ම දේශනා කළා සතර අපා දුකෙන් අපිව මුදවන මාවතෙන් අයින් කරන්න සබ්බ පාපස්සකරණං කියලා. ඊට පස්සේ මිනිස්සෙක් වෙලා දෙවියෙක් වෙලා ඉපදුනහම ප්‍රතිපහසුකම නැති නිසා එන දුකක් තියෙනවා නම් ඒකෙන් මුදවන්න යහපත් ආත්ම භාවයක් නොලැබීම නිසා එන දුකක් තියෙනවා නම් ඒකෙන් මුදවන්න කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. උන දැන් ලෝකයේ තුල දුගතියෙන් ගලවලා සුගතියක යහපත් පැවැත්මක් අරන් දෙන වටපිටාවක් අරන් දුන්නා. ඊට පස්සේ තුන්වෙනුවට බුදුරජාණන් වහන්සේ පෙන්වන සචිත්ත පරියෝදපන දැන් සිය සිතත් හදා ගන්න කිව්වා. ඇයි? අකුසල කර්ම නොකළාම දුගතියට යන පාර සතර පහයට ගිහිල්ලා දුක් විඳින මාවත ආවරණය වුණා.
කුසලස්ස උපසම්පදා කුසල් දහම් කිරීම තුළින් මනුස්සාත්ම භාවයන් දේවාත්ම භාවයන් ලබන්ට ලැබුවා වූ ජීවිත සැපවත් වන ආයු වන්න සැප බල කියන ධර්මතාවයන් ලැබෙන ජීවිතයක් සැපවත් වෙන වටිනා හේතු ටිකක් හැදුනා ඒකේ ඵලය අමිහිරි නෑ මිහිරිමයි හැබැයි මේ කුසලයට හම්බෙන විපාකය හැමදාම තියෙන එකක් නෙමෙයි. ඒ කිව්වේ කුසලයට පිනට මනුස්ස ජීවිතයක් දේවාත්ම භාවයක් ලැබෙන සැපයක් ලැබෙන. අකුසල නොකිරීමෙන් දුක අයින් වුණා. කුසල් කිරීමෙන් සැප ලැබුණා. කුසල් වල දෝෂයක් නෙමෙයි. මේ සංකත ධාතුවේ දෝෂයක් තියෙයි. හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙයි. අනිත්‍යයි කියන ධර්මතාවයක් තියෙයි. මේ ධර්මතාවයට යටත්ව පවතින නිසා මේ පුණ්‍ය කර්මයන්ගේ විපාක ඒ සැපය නැතිවීමෙන් අපිට දුක එන්න පුළුවන්. අපි උදාහරණයක් කළොත් අකුසල ධර්ම නොකළ නිසා දුගතියට යන එක වැළකුණා. කුසල ධර්ම කළ නිසා බොහොම වටිනා භවභෝග සම්පත් බොහොම වටිනා දරු සම්පත් ඔගලන්ට හම්බ වුණා. හොඳ ගෙයක් දොරක් යාන වාහන දුව දරුව හම්බ වුණා. ඒකට පින තියෙනුනු කුසලය නිසා. හරි. පින නිසා ලැබුණ ලෝකෙ තුල යහපත. දැන් ඒ දරුවා අකාලේ මැරුණොත් ඒ වාහනේ අකාලේ විනාශ වුණොත් ඒ ගෙවල් දුරවල් අකාලේ ස්වභාව විපත්තියකින් හරි නැති වුණොත් ඒක සැපද නෑ. එතකොට ඒක දුකක් නං. සැපදී නැතිවීමෙන් ප්‍රියදී නැතිවීමෙන් එන දුකින් නිදහස් වෙන්න මොකද්ද කරන්න තියෙන්නේ? අකුසල කර්ම නොකළහම කෙලින්ම ඍජුවම දුක එන එකෙන් නතර වෙන්න පුළුවන්. කුසල් කළහම සැප ලැබෙනවා. හැබැයි ඒක සංකත ධාතුව තුල. ඒකෙන් දුක එන්නේ සැප එනවා. හැබැයි ඒ සැප නැතිවීමෙන් දුක එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්නේ සැප නැතිවීමෙන් දුක එන ටිකත් කෙලින්ම ඍජුවම දුක. දැන් දුක අපේ ජීවිතයකට එන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඍජුවම දුක එන්න පුළුවන්. ඒක තමයි සබ්බ පාප සකරණං කියන පැත්තෙන් බහල දැම්මේ. ඊගාවට අපේ ජීවිතේ දුකක් එන්න පුළුවන් වක්‍රාකාරව. මොකද්ද? සැප නැතිවීමෙන් ප්‍රියදී නැතිවීමෙන් එන දුකක් එන්න පුළුවන්. එක එන්නේ වක්‍රාකාරව. ඉස්සෙල්ලා කුසලය හරහා. මේ කුසලයේ දෝෂේ නම් නෙමෙයි. කුසලය කියන්නේ එක යහපත්මයි. ඒකට ලෝකෙ තුල සැපක් සුවදායක බවක් සතුටක් ලැබෙනවමයි. සංකත ධාතුයේ දෝෂයක් තියෙනවා. සංකත ධාතුයේ දෝෂයක් තියෙනවා. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන. ඒ දෝෂය නිසා විපරිණාම දෝෂය නිසා ඒ කුසල විපාකයක් අවසන් වෙන දවසක් තියෙයි. එහෙම නැතිනම් ඒ කුසලයට ලැබුණු විපාකය විපරිණාම වීමෙන් තමන්ට දුකක් එන්න පුළුවන්. අන්නේ දුකින් මිදින්න පුළුවන්කම තියෙන්නේ හිත පිරිසුදු කරගත්ත කෙනෙකුට විතරයි. හිත හදාගත්ත කෙනෙකුට විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල කර්ම කරන්නට එපා, කුසල කර්ම කරන්නට. හැබැයි එපමණක නතර වෙන්න එපා, හිතත් පිරිසුදු කරගන්න. මේ කුසලයට හම්බෙච්ච විපාකේ මොකද වෙන්නේ? ඒක විපරිණාම වුණහම දුක එන්නේ ඇයි? අපිරිසිදු මනසක් තියනවා කියලා කියන්නේ. අපේ මනස අපිරිසුදු වෙන්න ක්‍රම දෙකක් තියෙනවා.
නීවරණ ධර්මයන්ගෙන් සහ ක්ලේශානුසයන්ගෙන් මේ අපිරිසිදු මනසක් තියෙනකොට අර කුසල විපාකයට හම් කුසල කර්මයට හම්බෙන විපාකය තුල අපි බැඳෙනවා අපි ඇලෙනවා ඒකේ ඇත්ත දකින්නේ නැහැ ඒ තුල ඇලිලා බැඳිලා ඇත්ත නොදක වාසය කරන කොටයි අර දෙක විපරිණාම වෙනකොට දුක එන්නේ කුසල් කර්මෙන් හිත පිරිසුදු කරගන්න කියලා පෙන්වන්නේ කුසල විපාකයක් හම්බ වුණත් කෙනෙකුගේ හිතේ නීවරණ ධර්මයන් නැතිනම් අනුසය නැතිනම් කුසල කර්මයට හම්බෙච්ච විපාකයේ පරිභෝජනය කරනවා ඒක ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ඒක විපරිණාම වෙන දවසට දුකක් ඉන්නේ නැති විදිහට පරිභෝජනය කරන්න පුළුවන්කම තියෙන්නේ පිරිසිදු මනසක් හදාගත්ත තැනකට විතරයි හිත පිරිසිදු නොවුනොත් එතකොට අපිට දුක ආවේ කුසලයේ නිසා නෙමෙයි කුසලයට දුවා දරුව භව භෝග සම්පත් ලැබෙනවා හැබැයි ඒ ටිකේ ඇලිලා බැඳිලා මුසපත් වෙලා වාසය කරන මනසක් අපිට තියෙන්නේ මොකද්ද ඒ තුල තියෙන යථාර්ථය නොදකින කම නිසා ඒ හිතේ අඳුරක් කිලුටක් තියෙන කම නිසා හිතේ පැහැදීම පිරිසුදුකමක් නැති වුනහම අර විපාකයේ බැඳිලා වාසය කරන කෙනාට අර කුසල කර්මයට හම්බෙච්ච විපාක දෙය නැති වෙන දවසට දුක වෙනවා ඒ හින්දා කුසල් කර්මෙන් හිත පිරිසුදු කරගන්න කියලා පෙන්වුවේ යම් කිසි කෙනෙක් සමත භාවනාවක් වඩලා නීවරණ ධර්මයනුත් විදර්ශනා භාවනාව කරලා අනුසය ධර්මයනුත් හිත පිරිසුදු කර යුතුයි අපේ හිතේ තියෙනවා අපිරිසුදුකම දෙආකාරයක් නීවරණ ධර්මයන්ගෙන් සහ අනුසය ධර්මයන්ගෙන් දෙආකාර අපිරිසුදුකම අයින් කරන්න බුදුරජාණන් වහන්සේ උපාය දෙකක් පෙන්වලා තියෙනවා මාර්ග දෙකක් සමත විපස්සනා කියලා. සචිත්ත පරියෝධපනං කියන්නේ හිත පිරිසුදු කරගන්න ක්‍රම දෙකක්. චිත්ත සමතය සිතේ ඒකාග්‍රතාවය ඇති වෙන කමඨහනක් භාවනා ක්‍රමයක් නිතරම හුරු පුරුදු කරනකොට නීවරණ ධර්මෙන් දුරු වෙනවා. ඒ දුරු වෙනකොට කුසල කර්මයකට විපාකයක් හැටියට හම්බ වෙච්ච දේ තුල වුණත් පවතින ඇත්ත පේනවා යථාර්ථය. ඒ වගේම විදර්ශනා කියලා කියන්නේ පවතින දේ ඇත්ත ඇති හැටිය දකින්න පුළුවන්කම හම්බ වෙනවා. අන්නේ ඇත්ත ඇති හැටිය දකිනකොට ඒ තුල බැඳීම අඩු වෙනවා. මම එකට කෙටි උපමාවක් කළොත් අපේ ජීවිතය අපි මිනිස්සු කියලා කියන කුසලස උපසම්පද පෙරකල කුසල ධර්මයන්ගේ විපාකයක් හැබැයි විපාකයේ පිරිසිදු දකින්න මට්ටමේ පිරිසිදු සිතක් අපිට නැති හින්දා මේ මම කියන තැනකින් අපි මේ රූපේ ඇලිලා බැඳිලා වාසය කරනවා ඇහැ මගේ කන්න මගේ නාසය දිව ශරීරය මගේ එහෙනම් මුළු ජීවිත ආසාව තමයි මුල් වෙලා තියෙන්නේ මේ Tamanටයි ආදරේ ඊට පස්සේ මට ආරක්ෂාවට මගේ රැකවරණයට මට උපකාර පිණිස තමයි දුවා දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් හදාගන්න මොකටද මට නැති වෙලාවට සලකයි මට උදව් කරයි මට උපකාර කරයි මගේ හිත සැනසෙන්නවත් ඉන්නේ දැක්කහම සතුටු වෙන්නවත් ඉන්නේ මේවා කියලා මේ ඔක්කොම මගේ සතුටට වගා කරපු භෝග ගාමය. එච්චර දුරකට ගිහිල්ලා තියෙන්නේ මේ මම කියන බැඳීම නිසායි. මම කියන මේ කය මම කියන බැඳීම අපිට ඇතිවිලා තියෙන්නේ මේ කය ඇත්ත නොදකින නිසා. ඇත්ත නොදැක්කේ වැහිලා තියෙන නිසායි. අපි උදාහරණයක් කළොත් කැලේ තියෙන ගහක් ගන්න. ওই ගහකට
චූටිම චූටි ලදරු කලල අවස්ථාවක් තිබුණා. චූටි පැලෑටි අවස්ථාවක් තිබුණා. ඊට පස්සේ කුඩා කාලයක් තියෙනවා. ඔය ගහකට උන තරුණ අවධියක් තියෙනවා. ඔය ගස් වලට ලෙඩ හැදෙන්න වෙයිද? ලෙඩ හැදෙන්නේ නැද්ද? හැදෙනවා. අඹ ගහක් වගේ දෙයක් ගන්න අඹ ගහකට ලෙඩ රෝග හැදෙන්නේ නැද්ද? හැදෙන්න පුළුවන්. මේ ගහ දිරන්නේ නැද්ද? ක්‍රමානුකූලව වයසට යන්නේ නැද්ද? යනවා. ගහ මැරෙන්නේ නැද්ද? මැරෙනවා. ගහ කියන්නේ ජාතිය ස්වභාව කොට ඇති. ඒ කියන්නේ හට ගැනීම ස්වභාව කොට ඇති ධර්මයක්. ගහ කියන්නේ ව්‍යාධිය ස්වභාව කොට ඇති ධර්මයක්. කියන්නේ ලිඩවීම ස්වභාව කොට ඇති ධර්මයක්. ගහ කියන්නේ ජරාව ස්වභාව කොට ඇති ධර්මයක්. ගහ කියන්නේ මරණයේ ස්වභාව කොට ඇති ධර්මයක්. ස්වභාවය මේ රූපෙට බීජ අවස්ථාවක් තිබුණා. කලල අවස්ථාවක් තිබුණා. ඉතාමත් කුඩා කාලයක් තිබුණා. ලදරු අවස්ථාවක් තිබුණා. ලපටි පැලෑටි අවස්ථාවක් තිබුණා. ළමා කාලයක් තිබුණා. තරුණ කාලයක් තියෙනවා. මේ රූපෙත් ලෙඩ වෙනවා. මේ රූපෙත් ක්‍රමක්‍රමෙන් දිරනවා. වයසට යනවා කියලා දිරනවා. මේකත් නැති වෙනවා. මේ රූපය ජාතිය ස්වභාව කොට ව්‍යාධිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට මරණය ස්වභාව කොට ඇති ධර්මතාවය. නමුත් ඒක අපි දකින්නේ නැති හින්දා මම මගේ ආත්මයයි කියලා බැඳිලා ඉන්නවා. අපි මේ කය මම කියලා කියන්නේ ඉපදීම මම කියන එක. මේ කය මම කියලා කියන්නේ ලෙඩවීම මම කියන එක. මේ කය මගේ කියන්නේ මහලු බව මගේ කියන එක. මේ කය මගේ කියන්නේ මරණය මගේ කියන එක. කෙනෙක් ලෙඩවීම මගේ, මහලු බව මගේ, මරණය මගේ කියලා ගන්න තාක් ජරා මරණයෙන් මිදෙන්නේ නැහැ. යම් කලක මේ හිත පිරිසිදු කරගන්න කියලා කියන්නේ. හිත පිරිසිදු කළොත් තේරෙනවා නායම් වික්කවේ කායෝතුම්මහකං නාපි අඤ්ඤේ සම්පුරාණමිතම් වික්කවේ කම්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ කය නුඹලගේත් නෙවෙයි, තව වෙන කෙනෙකුගේත් නෙවෙයි. පුරාණ කර්මෙන් හටගත්ත චේතනාවෙන් පිළිලෙවෙන වස්තුවක් කොට දකින්න කිව්වා. එතකොට අපි සමත කමටහනක් නිතරම වඩලා මේ රූපේ ඇත්ත ඇති හැටි බලන්න හිත යොමු කළොත්, විදර්ශනා කළොත් ටික ටික ගෙඩි පිටින් බලනකොට මම කියලා පේනවා. හැබැයි නුවණින් බලනවා කේස්, මම කියන හැඟීම බහලන්න බෑ. ලොම්, මම කියන හැඟීම බහලන්න බෑ. නිය, මම කියන හැඟීම බහලන්න බෑ. අන්තිමට මේ රූපේ ඇත්ත ඇති හැටි දකිනකොට මේ රූපේ මම මගේ ආත්මයයි කියලා, මේ කයේ බැඳිලා තියෙන විඥාණය, කෙලෙස් සහගත සිත මේ කයෙන් මිදෙනවා. එදාට මේ පුරාණ කර්මෙන් හටගත්ත මේ විපාක කයද නැති වෙන දවසට දුක් දුම්නස් මාත්‍රයක් අතින්නේ. මේ මගේ දුව, මේ මගේ පුතා කියලා අපි දකින්නෙත් එහෙමයි. පුරාණ කර්මයට විපාකයක්. හැබැයි හිත පිරිසුදු කරගත්තොත්, විදර්ශනා නුවණින් බැලුවොත් ඒ තුල පවතින්නේ ධර්මතාවයක් කියලා දකිනකොට මගේ දුව, මගේ පුතා කියන හැඟීමෙන් අපේ මනස මිදෙනවා. ඒ රූපය, ඒ වස්තුව විනාශ වෙන දවසට දුක් දුම්නස් මාත්‍රයක්වත් උපදින්නේ නැති තැනකට අපේ හිත ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් අකුසල ධර්ම නොකොට ඍජුවම ජීවිතයට දුක එන පැත්තත් වහගත්තද, තව කෙනෙක් කුසල ධර්ම කරලා ඒකට ප්‍රියමනාප විපාක විඳිනවා. හැබැයි ඒ ප්‍රියදේ වෙනස් වෙන වෙලාවේදී ප්‍රිය විපයෝග දුක්ඛයක් විඳින්නේ නැතිද? අන්න එයා හැමතිම දුකෙන් මිදුණු කෙනා.
සියලු ආකාරයෙන් දුකෙන් මිදුණු කෙනෙක් වෙන්න පුළුවන් කම තියෙන අකුසල ධර්ම නොකොට හිත පිරිසුදු කරගත්ත කෙනාටයි කියන එක කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ නමකටයි කියන එක කියනවා. මේකෙන් ලෝකයේ තුල ඉතාම කුඩා යහපතත් ඉතුරු කළා හිත පිරිසුදු කරගෙන ලබන්නා වූ අත්තිසේ උත්තම සාන්ත වූ නිර්වාණය දක්වත් පනවලා තියෙනවා. අයින් කටයුතු ඉතාමත්ම කුඩා දේ තුල ඉඳලා මහත් වූ වැරද්ද දක්වාම අයින් කරවලා ඉතාමත්ම කුඩා යහපතේ ඉඳලා මහත් වූ යහපත දක්වාත් ලබා දීලා ශ්‍රේෂ්ඨතම ඵලය වූ විමුක්තියත් ලබා දෙන අර්ථය කුලිකන්නුලයි සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝධවණං කියන මේ තුන් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේලා ලෝකයට අවවාද කළේ කරන්නේ කියන කාරණාව මතක් කරනවා. මේ තුන් ආකාරයේ අවවාදයට හසු නොවිච්ච අර්ථයක් අනර්ථයක් මේ තුන් ලෝකෙම නැහැ. හැම දෙයක්ම තියෙයි මේ තුන් ආකාරයේ මේ අනුශාසනාවට. හොඳට මතක තබා ගන්න ඕනේ මේ තුන් අනුශාසනාවෙම පිහිට තුන් ආකාරයකින්ම අනුශාසනා කරන ජීවිතයේ දුකෙන් තියෙන පැතිකඩවල මේ අකුසල ධර්ම කළොත් ජීවිතේ දුකෙන් ඉන්න පුළුවන්. අකුසල ධර්ම නොකළොත් ඔන්න එයින් එන දුක නැති වෙනවා. හැබැයි කුසල ධර්ම නොකළොත් ජීවිතයකට ආහාර පාන ඉඳුන් හිටුන් යහපත් ජීවිතයක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒව නැතිකම දුක වෙනවා. නමුත් කුසලයක් කළාම ජීවත් වෙන්න පුළුවන්. ප්‍රියදී නොලැබුණොත් ඇති වෙන දුක නවත්තනවා. ඊට පස්සේ හිත පිරිසුදු කරගත්තේ නැත්නම් ලැබුණු ප්‍රිය දේ නැතිවීමෙන් එන දුකක් ඉතුරු වෙනවා. මේ දුකේ එක එක තට්ටු අපේ ජීවිතයකට පරිපූර්ණම කෙනෙකුගේ ජීවිතයෙන් දුක අතුගාලා දැම්මා. දුක නිරවශේෂයෙන්ම අයින් කළා කියන අර්ථය එනවා නම් එන්නේ මේ තුන් ආකාර වැඩපිළිවෙලින්මයි. හිතට බලන්න අකුසල ධර්ම කළොත් කෙලින්ම දුක, කුසල ධර්ම නොකළොත් පින්නම රහත් තුන සමහර ස්වාමීන් වහන්සේලට පින්ඩපත ටිකක් අතම් වෙන්නේ පින් කළානේ. සීවලි මහරහතන් වහන්සේ බලන්න පැවිදි වෙලා භික්ෂුන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේ පවා ඉතා දීර්ඝ ගමනක් තියෙනකොට කාන්තාරයක් තියෙනකොට විශේෂයෙන් අහනවලු සීවලි ආවද කියලා. සීවලි ඉන්නවද සංඝයාතරගෙම? එහෙමයි භාගතුන් වහන්සේ කිව්වම ඒ දීර්ඝ ගමන වඩිනවා. වාසනාව කියන එක. එතකොට කුසලය කියන එක ජීවත්වෙන් යහපත් දේ නොලැබුණු දුක එනවා කියන එක වළක්වනවා. නොලැබුණු දුක එනවා. ලැබුණු යහපත නැති වෙනකොට එන දුක නවත්තනවා හිත පිරිසුදු කර ගැනීම. දැන් ජීවිතයකට දුක එන්න කිසිදු ඉඩක් නැහැ. මැස්සෙකුට මදුරෙකුට උතුරින් ගන්න කවුලුවක් නැහැ වගේ මේ තුන් පොළ ආවරණය වුණාම ජීවිතයකට දුකෙන් කිසිදු තැනක් නැහැ. සියලුම දුක මොකද බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ? මේ ලෝකයේ දුක දැකලා ලෝකයා දුකින් ඈතර කරවන්න. ලෝකයා දුකින් ඈතර කරනවා කියන එක කෙලින්ම නිවනමයි කියන තැනක වතුරකට පැනන වගේ ඒ වගේ තැනක විතර දැක්කොත් වැරදි. ලෝකෙ තුල තියෙනවා නම් දුකක් ඒකේ ඉඳලා දුකින් ඈතර කරන එක තමයි බුද්ධ ධර්මයන්ගේ ලක්ෂණය. මෙලොව පරලොව දෙකේම උභයාර්ථය සඳහා මේ දෙපැත්තේම අර්ථය සඳහායි බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ. මෙලොව දුක් විඳලා විඳලා මරණයෙන් පස්සේ නැත්තම් පස්සේ නිවනකට හැමපණ කියනවා විතරක් නෙමෙයි. එහෙම නැත්තම් නිවන සංසාරික විමුක්තියක් නෑ මෙලොවට විතරක් බන්න කියනවා නෙමෙයි. එනිසා මේ පින්වතුන් මේ ශාසනය හඳුනා ගන්න. කුසල ධර්මයන්ගේ වටිනාකම තේරුම් ගන්න. අන්න එහෙම තේරුම් අරගත්තාම හෙට දවසේදී කෙරෙන මේ පින්කම අර්ථාන්විතව මේකේ වටිනාකම දැන දැනම කරන්න පුළුවන්. අපි දැක්කා හේතු ටිකක් වුණාට ඵලය ඵල දරනකොට ටිකක් වෙනවා. පෙර
ඇටයක් චූටි ඇට දෙන්නේ සමහර ඇට පෙන්නන්නේ පොඩි පෙර ඇටයක් හිටෙව්වොත් පෙර ගහක් හැදේ ගෙඩි හැදේ එක ගෙඩියක් ඇතුළේ පෙර ඇට කීයක් තියෙද එක කන්නකට පෙර ඇට කොච්චරක් වේද පෙර ගහ අවුරුදු 5ක් 10ක් තිබුණොත් කොච්චර ඇට හැදේද පළදාවක් හැදේද ඒ වගේ ඔගොල්ලෝ හෙට දවසේදීත් කරන්න හදන්නේ කුසලයේ නැමති එක බීජයක් හදන්නේ කටින මහා පින්කම හැබැයි මේ පින්කම පළදරන දවසට ඔගලගේ ජීවිත සුවපත් වෙන්නේ සැපවත් වෙන්නේ ආත්ම 100යි 1000යි ලක්ෂයයි කෝටියයි කියලා කියන්න බෑ එහෙම මං කිව්වොත් මේ ඵලය මම මේ ශාසනයේ කුසලයේ ලඝු කෙරුවා වෙනවා සාංගික දානයන් කටින මහා පින්කම් අට මහා කුසල් පෙන්වන්නේ මොකක් කියලාද අසංකේයං අපමේයං වදාමි විපාකේ පෙන්වන සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්න බෑ කවුරු හරි කෙනෙක් කිව්වොත් ආත්ම කෝටියයි කියලා ඒ පින්කම් ලඝු කෙරුවා අනිසංසය පටු කෙරුවා කියනවා මේ වගේ පින්කම් වල ආනිසංසය කියන්නේ පළදරන කොට මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරම් පළදරන්න පුළුවන් හේතු සම්පත්තියක් ඇති පින්කමක් හිට දවසේ සිද්ධ කරන්න. ඒ කියන්නේ බොහෝ කාලයක් මිහිරි වූ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතුවක් හදාගන්නයි හිට හදන්නේ කියන අදහසින් හැමදිනාම මේ පින්කම කරන්ද ඒ වගේම මතක තබා ගන්න ජීවිතයක් සියලු ආකාරයෙන්ම පරිපූර්ණ වෙනවා නම් වෙන්නේ සචිත්ත පරියෝධපණං හිත පිරිසිදු කරගන්නවා කියන කාරණාවත් එකයි කියන අර්ථයත් ලැබුණාම හෙට දවසේදීත් පින්කමට සම්බන්ධ වෙලා සන්තෝෂෙන් පින් කරගන්නවා ඊට අමතරව ඊට ලැබෙන හැම වෙලාවකම සම්මත භාවනාව විදර්ශනා භාවනාව කියන්නේ මොනවද ඒව කරන්නේ කොහොමද කියලා දැනුමුත් දැන් හම්බ වෙලා අහගෙන ඒ ටික ජීවිතයට එකතු කරගන්න කියලා මතක් කරනවා කෙනෙකුගේ ජීවිතයේ අකුසල ධර්ම නොකොට කුසල ධර්ම කරමින් හිතත් පිරිසුදු කරගන්න උත්සාහවත් වෙනවා නම් එබඳු සත්පුරුෂ උත්තුමයෝ නිසාමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ කියන එකත් මතක් කරනවා එයා ඒ බුද්ධෝත්පාද කාලයෙන් ඒ මනුෂ්‍ය ජීවිතයෙන් ඒ සද්ධර්මයේ තියෙන වටපිටාවෙන් වැඩක් ගන්න වැඩක් ගත්ත සත්පුරුෂයා යන ගණයටත් යනවා එබඳු සත්පුරුෂ පැවැත්මක් ඔබ තුල ඇති වේවා කියන අදහසින් මගේ දේශනාවත් තමයි